ඒක තමයි එහෙනම් අනික් කාලා ගන්නිය කළු අඳින්න. කළු කිව්වද ඉතින් කෝට් එකයි තලිසම විතර ඇතුලේ සුදු තියෙනවනේ. ඔය ඉතින් මනෝවාලයාගේ වැඩිපුර කළුනේ තියෙන්නේ මොකක්ද? ඌගේ වාගෙට වැඩිය කළු. අනාගතේ හරි. දැන් කොල්ල මොනවද අඳින්? කොල්ල කැමති නිලම ඇඳුම් අඳින්න. අඳන්න ඕන. ඇයි? නිලම අඳින්න බෑ කිව්වොත් බලගල්ලා හරි අඳන්න ඕන. මොකද? ඇයියකෝ වෙන මොන ඇඳුමේද වම් මෙහෙම පිහියක් බඩ නැද්දෙ මෙහෙම තියාගෙන තියන් ඉන්න වෙන්නේ නිකන් ඉදිච්ච ගස්ලක් බඩ කෝට්ටෙන් යන්න වගේ ඔක කොයි වෙලාවෙ හරි පහත් දුමක් කියන බය ඌට එනවා අනේ අම්මේ කියනකන් අනිත් එක ඔය නිලම ඇඳුම ඇඳව ඌක හරි තදයි හරි බරයි හරි හිරයි එතකොට ඌට තේරෙනවා කසාද ජීවිතේ හරි බරයි හරි තදයි හරි හිරයි මුලි මුලි ඊට පස්සේ දැන් ඒ ඇඳුම ඇඳව අම්මව හදිසියේ චූ කරනවා ජන්න එතකොට ඌට තේරෙනවා ගෑණිකෙන් අවසරයක් නොගෙන එහෙම දෙයකටවත් යන්නම වෙන්නේ නැහැ කියන එක මේ මිනිස්සු නවත්ගෙන කිසිම දෙයක බරපතල නැදේටි මට බරපතල නැහැ උඹ ජීම් ගියේ ළඟපස්සම හැබැයි කොල්ලට නම් බරපතල තේරෙයි අපේ කෙල්ල 80ක් විතර වරයි නේ ඌට බරයි බතලයි දෙකම තේරෙයි ළඟදී කවන්නේ හරි දැන් මොකද කියන්නේ දැන් ඔව් මොකද නෑ මම අහන්නේ මොන දෙයියන්ට කිව්වද මේ ටික අපිට කරන්න වෙනවනේ වා ඉතින් එහෙම තමයි දරුවෝ හැදුවොත් තුතුකන් ඉෂ්ට කරන්න ඕනේ ඉතින් දෙයියොන්ට ගියේ කී ඉඳලා හරියන්නේ නැහැ අපි හැදුවා නම් අපි ඒවා කරන්න ඕනේ හැබැයි මට දැන් දෙවි කෙනෙක් ඇවිල්ලා කිව්වොත් ඈ දෙවි කෙනෙක් ඇවිල්ලා කිව්වොත් මොකක් හරි වරමක් ඉල්ලන්නේ කියලා ආ අනේ මම නෑ අම්මව මටත් එහෙම හිතලා තියෙනවා එක සැරේටම කොයි හරි ඉන්න දෙවි කෙනෙක් ආවොත් එහෙනම් ඕන ආතල්යද එක සැරේටම ඇවිල්ලා දෙවියෙක් දෙවියෙක් අපි ඉස්සරහා එක සැරේ ප්‍රාදුර්භූත වුණොත් ස්කාදරෙම මොන එකත් බලන් කියන්නේ පා හරි මේ පැත්තට යන්නම්කො එක සැරේ ටයිල් ඔය දෙවියෙක් මොන දෙවියෙක් මොන දෙවියෙක් යකෝ මේකේ කන් ඇහෙන්නේ ආ රුක් ආ මොන වෙන එකක් ඇහුනේ නේ රුක් දෙවියෙක් ඇවිල්ලා මං කියන අම්මව මගේ මොලේ තුන් ගුණයක් වැඩි කරලා දෙන්න දෙයියනේ කියලා මං ඉල්ල ගන්නවා මොලේ වැඩි කරලා ඔන්න බලන්න එතකොට මට බඩ මොකටද මම මේ වෙන ගෑනුන්ගේ අනුන්ගේ ගෑනුන්ට මම මොකටද එක එක ඒවා ඉල්ලලා දෙන්නේ දෙයියන්ගේ ලොකු මං කොහමද අනුන්ගේ ගෑනුන් කුනේ ඇයි බං මගේ මොලේ තුන් ගුණයක් වැඩි වුණොත් මං උඹව බඳිනවද උඹ වනි වෙණීකි එතකොට වෙන වෙන උන්ගේ ගෑනුන්ට එක එක ඒවා ඉල්ලලා දෙන්න කියලා ඌගයි මට කැදි බොළු අරගෙන මාව කපන්න මමත් ඉල්ලනවා අරයා මොකක් මමත් ඉල්ලනවා මොකක් අනේ දෙයියනේ මගේ මොලේ 10 ගුණයකින් වැඩි කරලා දෙන්න අපරාදේ වරමක් අහක යනවා ඇයි කිසි තේරුවක් නැතුව වරමක් අහක යනවා ඒ මොකද ඇයි බං බින්දුව 10න් නෙමෙයි 100න් වැඩි කරා බින්දුවනේ නැති දෙයක් වැඩි කරලා ඉල්ලන්න බෑ බං දෙයියන්ට කියලා ඒවනේ ඔය වෙන තියෙන මොකක් හරි එකක් වැඩි කරලා ඉල්ලහන් දෙගුණ තුන් ගුණයක් එතකොට අපිටත් වැඩක් තියෙනවා රටටත් වැඩක් තියෙනවා අනේ මේ දැන් එතකොට තම්සට මගෙන් වැඩක් උනේම නෑ අනේ තම්ස තමයි ඔක්කොම කරලා තියෙන්නේ නෑ එහෙම කියනවා නෙමෙයි මේකේ හරි දැන් මං තම්සට උදේ කියපු දේ ගෙනාවද ඈ තම්සට මං උදේ පාන්දර දෙයක් කිව්වනේ අරන් එන්න කියලා ඒක ගෙනාවද දැන් ඔබ මට මොනා හරි ගේන්න කිව්වද ඔව් මේ වැඩට යද්දි කිව්වද මොනා හරි ගේන්න මම තම්සට කිව්වා හා මේ කතුරක් ගේන්න කියලා අපර දුඹේම කිව්වා ඔව් මං අර ඔෆිස් එකේ තියෙන වැඩ පටන් ගත්තට පස්සේ ඒවා මේවා කරගෙන යද්දි මීයක් ඉන්නවදවත් මතක නෑ බං හවස් වෙද්දි අම්මා ඒ තරම් වැඩ උදේ පාන්දර කිව්ව විතර නෙමෙයි අමතක වෙයි කියලා ලේන්සුක ගැටයක් ගහලා කලිසමක දැම්මා කොහෙන්ද ඒ කලිසම ආවා මොදේ ලේන්සු ගැටි දෙන්නේ නැතු යවෝ ඒ ලේන්සු ගැටි දෙන්නේ උඹද මම ඔෆිස් එකට ගිහින් කල්පනා කරනවා සාක්කුවේ තියෙන ලේන්සුවේ ගැටයක් තියෙන්නේ කොහොමද කියලා. අපරාදේ මම සෙක්‍රටරි කෙල්ලව සැක කරේ. මොකක්? ඈ? ඒ දැන් ඒකත් නැද්ද තමසේ ලේ මේ ඉන්නේ සාක්කුවට ලේන්සු දාලා ගැට දාන්නේ? නෑ තාම ලේන්සුවට ගැටයක්
තාම ලේන්සු ගාන්ට ආවේ නෑ. හරි ගමන්නේ. උඹ එනම් කෑනු ගා ඕම්මම හිටා. මං තවමට ගිහින් එන්න. ඒ මොකටද? දැන් උඹ කිව්වනේ එන්න කියලා. මං සුටුස් ගාලා ගිහින් ලිප්පක් අරන් එන්න. කෙල්ලගේ සපද්දක මීය කාලා තියෙන ඊයේ. ආ. අද ගෙනාවේ නැත්තම් විසුමක් වෙන්නේ නෑ. අප්පට. හරි. කෙල්ල මීයන්ට බයයි. හරි හරි උඹ කලබල නැතු ඉදියා. බැන්දම මීයන්ට තියෙන බය ඇරෙයිව උඹ කලබල දෙයිදා. ඒක කරගත්තේ ගුවන් ටවුන් යන්න. දැන් කොහෙද? මම දැන් උඹට ගේන්න ගුව නේද ලේන්සුකා. දැන් උඹට ලේන්සුවක් ගේන්න කිව්වේ අරගෙන එන්න. මම කිව්වේ තමසිට මී කතරක් ගේන්න කියලා. මේ ගෑණි බුදුම ගෑණියෙන් නෙවෙයි. දැන් කිව්වේ මීයට ගැටයක් දාලා දුන්නා ලේන්සුවක් ගේන්න කියලා. මම අරගෙන ලේන්සුවක් උඹ ඉඳහ කලබල නැතුව. මිනිස්සෙව මම තමසිට කිව්වේ මී කතරක් ගේන්න කියලා. යකෝ මීව අල්ලන්න පුළුවන් වෙයි ඔහම යන්කෝ. ඔහම ඉන්න තමසිට